විරාමයකින් පස්සේ පූදිනගම විශේෂාංගයත් එක්ක එකතු වෙන්නේ ලංකාව ගැන කතා කරනකොට ලංකාව කියන්නේ බොහොම වටිනා කියන සම්පත් වලින් පිරිච්ච රටක්. ඉතින් අතීතය පිළිබඳ නැවත වතාවක් සිහි කැඳවනකොට මුළු ලෝකයටම කුළුබඩු වර්ග සපයන්න පුළුවන් රටක් විදිහට අතීතයේ ඉඳලා මේ දක්වා බොහොම අභිමානවත් නාමයක් එකතු කරගත් රටක් තමයි අපේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඉතින් පූදිනගම විශේෂාංගයෙන් පහුගිය සති කීපය පුරාවටම අපි සති දෙකක වගේ කාලයක් පිළිබඳව කාලය තුල ඉඟුරු වගාව සහ කහ වගාව පිළිබඳව කතා බහ කරා. කොහොමද ඉඟුරු වගා කරන්නේ, කොහොමද කහ වගා කරන්නේ, කොහොමද මේකේ සැකසීම කියන දේ පිළිබඳව. ඉතින් ඔබෙන් හොඳ ප්‍රතිචාරයක් කිල්ලුමක් කැමැත්තක් තිබුණ නිසා අද දවසේදී අපි හිතුවා තවත් වටිනා භෝගයක්. ඒ කියන්නේ කුළුබඩු වර්ග අතර රජු කියලා කිව්වත් හරි ගම්බිරිස් පිළිබඳවයි කතා කරන්නේ. කොහොමද ගම්බිරිස් වගා කරන්නේ, කොහොමද ගම්බිරිස් සකස් කරන්නේ කියන දේ පිළිබඳව. මොකද අපනයන භෝගයක් විදිහට බොහොම හොඳ ආදායමක් ලංකාවට ලබා ගන්න පුළුවන් භෝගයක් වෙන නිසා අපි කතා කරමු අද ගම්බිරිස් වගාව සහ මෙහි සැකසීම පිළිබඳව. එවෙනුවෙන් අපි එන්න කියලා ආරාධනා කරා අදත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාරි ලියනගේ මහත්මියට අයිබෝන් සුබදැස්සන. හැමදාමත් බොහොම වටිනා කියන අපේ කම රැඳුණු දේවල් එක්කයි ඔබ මුණ ගැහෙන. ඉතින් අද අපි ගම්බිරිස් තමයි තෝරගෙන තියෙන්නේ. අපි මුලින්ම කතා කරමු කොහොමද ගම්බිරිස් වගා කරන්නේ, මොන වගේ කාලවලද ගම්බිරිස් වගා කරන්න පුළුවන් අපිට. ඔව්, ඇත්තටම මේ ගම්බිරිස් වගා කරනකොට අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඇත්තටම වැසි කාල සමය. ඊළඟට ගම්බිරිස් වගාව ආරම්භ කරන්න ඉස්සර වෙලා අපි බිම සකස් කරලා ඒකට අවශ්‍ය සෙවන ශාක හිටවන්න ඕනේ. ඉතින් සෙවන ශාක විදිහට අපි භාවිතා කරනවා ග්ලිරිසීඩියා. ඒ කියන්නේ ගම්බිරිස් කියන්නේ සෙවන ප්‍රියකරණ ශාකයක්. සෙවන ප්‍රියකරණ නෙමෙයි, නමුත් සෙවන අවශ්‍යයි. ඒ වගේම ආධාරක ශාකයක් වමනා වෙනවා. ඒ ආධාරකයක් විදිහට තමයි අපි මෙතන අපි ජීවි ආධාරක හිටවන්නේ. ඒ ජීවි ආධාරකයේ විදිහට තමයි ග්ලිරිසීඩියා. ඒ වගේම අපිට කොට්ට ගස් පාවිච්චි කරන්න පුළුවන්, එරබදු, සබුක්කු ඒ වගේ ගස් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලංකාවේ වැඩි ප්‍රදේශයක පාවිච්චි කරන්නේ ග්ලිරිසීඩියා ශාකය. වැටමාර කියලා තමයි. මට සමාවෙලා තප්පර කීපයක් දෙන්න, අපි ඉක්මනින් වෙලාව බලලා නැවත මුණ ගැහෙමු. හොඳයි, ඔබතුමීට අවසන්. වැටමාර කියලාත් හඳුන්වනවා සමහර පළාත්වලදී මේ ශාකය. ඉතින් මේ ශාකය ඉතාම ප්‍රයෝජනවත්. අපිට පොහොර විදිහට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නත් පුළුවන්කමක් ලැබෙනවා මේ ඇත්තරම මේ ග්ලිරිසීඩියා ශාකයෙන්. ශාකයේ අත්තු සහ ලපටි කොටස් පාවිච්චි කරලා ඊළඟට අපි වලවක් සකස් කරගන්න ඕනේ. වලක් සකස් කරනකොට අඩි දෙකේ දෙකේ උස පළල සහ දිග අඩි දෙකක් වෙන විදිහට වලක් හදාගන්න ඕනේ. ඒ වලට ගොම, කාබනික පොහොර, එහෙම නැත්නම් කොම්පෝස්ට් මතුපිට පස්සේ යොදලා තමයි වල පුරවගන්නේ. මලේ මේකේ දැන් ඇත්තටම ජලය රඳා පැවතීම ආරක්ෂා කරගන්න උවමනා නිසා වලේ පතුලට අපි පොල්ලෙලි වගේ දෙයක් එකතු කරනවා. ඉතින් එහෙම එකතු කරලා අපිට වල හොඳට සකස් කරගන්න ඕනේ. ග්ලිරිසීඩියා අර ජීවි ආධාරකයේ හිටවලා මාස 6ක් විතර ගත වුණාට පස්සේ තමයි අපි පැල හිටවන්න පටන් ගන්නෙ. ඉතින් මේ පැල ඇත්තටම හොඳට නඩත්තු කරපු රෝගවලින් තොර හිතන්නේ වලවල් සකස් කරලා එහෙම පැල කරන ගම්බිරිස් වගාවක්. ඕ දැන් තුෂාර් මහත්මිය මම අහලා තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි මේ වලවල් සකස් කිරීමේදී ඊට කලින් අපි ආධාරකයක් හිටවනකොට මේක අපි වැටිමාර කියලා ගමුකෝ. මේක ටිකක් මාස 3කට විතර කලින් හරි මේක හිටව ගන්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා නේද? මාස 6කට කලින් ජීවි ආධාරකේ හිටවන්න ඕනේ. ඒ කළා තමයි මාස 6කට පස්සේ තමයි අපි ප්‍රතිලාභය මොකද්ද? ඇත්තරම ජීවි ආධාරකේ ඒ වෙනකොට වැඩිලා තියෙන්නේ. පොළොවට මේ සම්බන්ධ වෙලා මුල් ඇදලා වැඩිලා තියෙනවා. ඉතින් එතකොට අපිට හරිම පහසුවෙන් මේ අපේ ගම්මිරිස් සැල පහුරු අල්ලන්න සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේම පැලේ හිටෙව්වට පස්සේ ආධාරකයේ පැත්තට අපි වැල පුහුණු කරන්න ඕනේ. පුහුණු කරලා වැල බඳින්න ඕනේ. බැඳලා ඊට පස්සේ ඒ පහුරු ආධාරකේ අල්ල ගන්නතුරු පුහුණු කිරීම කරන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපි මුදුන් රිකිලි පැල පාවිච්චි කරන්න පුළුවන්. මුදුන් රිකිලි වගේ ඒවා පාවිච්චි කරාම ඇත්තටම ඒකේ ප්‍රතිලාභ වැඩි අස්වැන්නක් වගේම ඉක්මනින් පළදරන ශාකයක් විදිහට තමයි සලකන්නේ මුදුන් රිකිලි පැල. ඉතින් ඒ වගේම අපේ ගම්මිරිස් ප්‍රභේද තියෙනවා.
ඉතින් ප්‍රභේද විදිහට අලුතෙන් හඳුන්වලා දීපු ප්‍රභේද තුනක් තියෙනවා. එක අපේ හිටපු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ජේම්ස් සෙනවිරත් මහත්මයා, ආචාර්ය ජේම්ස් සෙනවිරත් මහත්මයා විසින් තමයි හඳුන්වලා දුන්නේ. ඩිංගිරාල, බූටෑ වෙරාල, කොහුකුඹුරේ රාල කියලා ප්‍රභේද තුනක්. ඒක හයිබ්‍රිඩ් වෙරයිටිස්. අනිත් 2015 අවුරුද්දේ විතර වගේ තමයි. ඔව්, 2015 අවුරුද්දේ තමයි හඳුන්වලා දුන්නේ මේක. ඊට පෙර 1980 වගේ කාලවලදී ලංකාවට ආනයනික ප්‍රභේද දෙකක් හඳුන්වලා දෙනවා. දේශීය වර්ණවලට අමතරව පැනියුර් සහ කුචින් කියලා. ඉතින් මේ දේශීය වර්ණත් එක්ක තමයි පසු කාලීනව අපි ගම්මිරි සගව ප්‍රවර්ධනය කරන්නේ. දේශීය වර්ණ කීයක් තියෙන? 11ක් විතර තියෙනවානේ. 11ක් විතර, ඒ 80 දශකයේ 11ක් විතර හඳුන්වලා දුන්නා. ඒ අතරින් GK49, ඒ කියන්නේ ගාලු කොළුව කියන ප්‍රදේශයෙන් අපි තෝරා ගනිපු ප්‍රභේදය, ඊළඟට MB12 මහබේරිය තැන්න ප්‍රදේශයෙන් තෝරා ගනිපු ප්‍රභේදය, ඒ වගේම TG7, ඒ කියන්නේ තොටගමු කියන ප්‍රදේශයෙන් තෝරා ගනිපු ප්‍රභේදය, ඊළඟට උඩස්ගිරිය ප්‍රදේශයෙන් තෝරා ගනිපු UD21, ඒ වගේ ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච මිනිස්සු අතරට ගියපු ප්‍රභේද ටිකකුත් තියෙනවා. ඊට පස්සේ තමයි ඔය ගාලු කොළුව ප්‍රදේශයෙන් ගත්තු GK49 සමග පැනියුරු 1 කියන ඒ ප්‍රභේදය මික්ස් කරලා හදපු, අභිජනනය කරපු හයිබ්‍රිඩ් ප්‍රභේදය විදිහට තමයි ඔය ඩිංගිරාල කියන ප්‍රභේදය දැන් ලංකාව පුරාම ප්‍රචලිත වෙමින් පවතින්නේ. දැන් මේ ගම්බිරිස් වගාව ගැන කතා කරනකොට ඇත්තටම ලොකු වපසරියක් තුර පැතිරෙන මේ භෝගයක්. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපිට මේ ගම්බිරිස් සැකසීම ගැන විශේෂයෙන්ම මේ අපි කතා ගනිද්දී සාමාන්‍යයෙන් ගම්බිරිස් වගාව ඕනම කෙනෙක්ට සාමාන්‍ය දැනුමක් තියෙනවා කොහොමද ගම්බිරිස් වගා කරගන්නේ කියලා. ඒ අතර ප්‍රධානම දේ තමයි මේ ගම්බිරිස් වලින් කරන නිෂ්පාදනද මේ. ඉතින් අපි කතා කරමු, නිෂ්පාදන ගොඩාක් තියෙනවා මෙතන. ඒ අතරින් අපි අර පහුගිය සතියේ ඉඟුරු ගැන කතා කරා වගේම අපිට පිටරට යවන්න පුළුවන්, අපනයනය කරන්න පුළුවන් නිෂ්පාදන තියෙන. අතර අපි එකින් එක අරගෙන කතා කරමු තුෂාර් මහත්මිය. ඔව්, ඇත්තටම ගම්මිරිස් වලින් මූලිකවම අපි කරන්නේ කළු ගම්මිරිස් සකස් කරන එක. මේ තියෙන කළු ගම්මිරිස් නිෂ්පාදනයක්. ඉතින් අපනයනය කරනකොට වැඩි ප්‍රමාණයක් අපනයනය කරන්නේ කළු ගම්මිරිස් විදිහට. සාමාන්‍යයෙන් ලංකාවේ අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටන්ස් 17,000ක් විතර වගේ වෙනවා. අපි පොඩ්ඩක් අතට අරන් ඒක පෙන්නමු පොඩ්ඩක් පැහැදිලි. ඒ 17,000න් වැඩි ප්‍රමාණයක් තියෙන කළු ගම්මිරිස්. ඉතින් මේ කළු ගම්මිරිස් අපි සකස් කරනකොට අස්වැන්න නෙලා ගන්න ඕන කාල සීමාව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඇත්තටම අස්වැන්න නෙලන්න ඕනේ අපි මල් පිපිලා මාස 7ක් 8ක් කාලයක් ගත වුණාට පස්සේ. ඒක අපි හොඳට සටහන් කරගෙන. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අස්වැන්න නෙලන කාලයට වඩා කලින් මේක අස්වැන්න නෙලා ගන්නවද? නෑ, මේ මෝරන්නේ ඇත්තටම මාස 7ක් 8ක් ගත වුණාම ඒ කාලේ තමයි වඩාත් සුදුසු වෙන්නේ. නමුත් කලින් අස්වැන්න නෙලීමක් සිද්ධ කරනවා. හේතුව ලංකාවේ බුබුලු ගම්මිරිස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. බුබුලු ගම්මිරිස් කියලා කියන්නේ තෙල්, ඔයිල්, ඒ කියන්නේ වාෂ්පශීලී තෙල් කියන එක, ඒ වගේම ඔලියොරසීන්, පයිපරීන් ඒ කියන සංඝටක වැඩියෙන් තියෙන එකක්. ඉතින් මේ සංඝටක වැඩි නිසා බුබුලු ගම්මිරිස් නෙලීමක් සිද්ධ කරනවා. ඉතින් ඒක ඇත්තටම ගොවියාගේ පැත්තෙන් බලනකොට පාඩුයි. නමුත් කර්මාන්තයක් විදිහට යනකොට ඒක වාසිදායකයි. හැබැයි ඒ කර්මාන්තය ලංකාව තුළම සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ බුබුලු ගම්මිරිස් නෙලලා ලංකාව තුළදීම අපි තෙල් නිස්සාරණය කළ පිටරට යවනවා නම් ඒක අපිට වාසිදායකයි. නමුත් වෙන්නේ ඒක නෙමේ. ගොඩක් වෙලාවට අපනයනය කරනවා ඉන්දියාව වගේ රටවලට. ඉතින් අපිට ඒකෙන් ඇති වෙන වාසිය අඩුයි. ඇතර මෝරපු කාලයේ අස්වැන්න නෙළුවේ නැති වුණාම, ඒ කියන්නේ බුබුලු විදිහට අස්වැන්න නෙළුවාම අපිට සිද්ධ වෙන පාඩුව තමයි, ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් වියලි කළු ගම්මිරිස් කිලෝ එකක් හදාගන්න මෝරපු කාලෙදි කිලෝ 3ක් ඇති. ඒ කියන්නේ අමු ගම්මිරිස් කිලෝ 3කින් වියලි කිලෝ එකක් හදාගන්න පුළුවන්. හැබැයි අර බුබුලු කාලෙදි ගම්මිරිස් කිලෝ 5ක් 6ක් වගේ කාලයක් ප්‍රමාණයක් යනවා කිලෝ එක කිලෝ එකක් හදාගන්න. ඉතින් එතනින්ම තේරෙනවා අපිට කොච්චර පාඩුවක් සිද්ධ වෙනවද කියලා. ඒ කියන්නේ කිලෝ 2ක් විතර අහිමි වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ කළු ගම්මිරිස් විදිහට අපනයනය කරනකොට අපිට ලොකු
ප්‍රමාණයක් අපනයනය කරන්න පුළුවන්. එතෙන්දි මූලිකවම අපි අස්වැන්න නෙලන අවධිය ගැන සැලකිලිමත් වෙන්න ඕන මාස 7ක් 8ක් ගත වෙන්න ඕනේ. ඒ වගේම අපි අස්වැන්න නෙලාගෙන ගෙනල්ලා ගම්මිරිස් කරලින් ඇට වෙන් කරලා ඒක ඉතාම පිරිසිදුව කරන්න ඕනේ. මේකේ තියෙන අපද්‍රව්‍ය එකතු නොවන විදිහට ඊළඟට උණු වතුර ප්‍රතිකාරයකට ලක් කරලා අවුවේ දාලා හරි එහෙම නැත්නම් වියළනවල දාලා හරි සෙන්ටිග්‍රේඩ් අංශක 55ට වඩා අඩු උෂ්ණත්වයේ වේලා ගැනීමෙන් තමයි කළු ගම්මිරිස් සකස් කරගන්නේ. හොඳයි අපි මේ කතා කළේ කළු ගම්මිරිස් ගැන. ඊට පස්සේ අපි හැම කෙනෙක්ම දන්නවා මේ සුදු ගම්මිරිස් මිලෙන් ඉතා අධික ගම්මිරිස් වර්ගයක්. අපි ඒ පිළිබඳවත් කතා බහ කරමු. අපිට සුදු ගම්මිරිස් තියෙනවා නේද ගෙනල්ලා? ඔව්. සුදු ගම්මිරිස් තියෙනවා. මේ තියෙන සුදු ගම්මිරිස් ඇත්තටම සුදු ගම්මිරිස් සකස් කරනකොට ගම්මිරිස් කරලේ වයස මාස 8ක් වගේ කාලයක් ගත වෙන්න ඕනේ. එතකොට කරල ඉදිලා රතු පාටට හැරිලා තියෙන්න ඕනේ. ඒ අවස්ථාවේ අපි ගම්මිරිස් කරල් අස්වැන්නෙන් විදිහට නෙලාගෙන මේකේ පොත්ත ඉවත් කරන්න ඕනේ. පොත්ත ඉවත් කිරීම සඳහා අපි මේ ගම්මිරිස් ඇට වතුර පෙඟෙන සලස්සන්න ඕනේ. වතුර පෙඟීමේදී ජලය මාරු කරන්න ඕනේ. ඒ ජලය මාරු කරාම තමයි අපිට ගඳක් නැතිව මේක නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වතුර පොඟවන දින හොඳට ඉදිච්ච කරල් නම් දින 5ක් 6කින් පුළුවන්. හැබැයි කොළපාට ගම්මිරිසට වැඩියෙන් තියෙනවා නම් වතුර පෙඟවීමට ගත වෙන කාලය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් දින 12ක් විතර වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ඒකාකාරී නිෂ්පාදනයක් ලබා ගන්න ඕනේ හින්දා, ඒ කියන්නේ මේ විදිහට ඇට එකම සයිස් එකට සුදු ගම්මිරිසල ලබා ගන්න ඕනේ හින්දා අපි මුලින්ම අසන නෙළුවාම අර සීව් එකකින් හලා ගන්න ඕනේ. ලොකු ඇට සහ පොඩි ඇට වෙන් කරන්න. ලොකු ඇට ටික තමයි අපි පෙඟෙන්න දමන්නේ. ඊට පස්සේ මේකේ පොත්ත ඉවත් පොත්ත පෙඟිලා අර මෘදු වෙලා ඉවත් කරන්න පුළුවන් තත්ත්වයටපත් වුණාට පස්සේ අපි කරන්නේ සල්ලඩේක දාලා තුල්ලලා හරි එහෙම නැත්නම් දැනට නිෂ්පාදනය කරපු මැෂින් එකක් තියෙනවා පොතු ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඩිකෝටිකේටර් කියලා සුදු ගම්මිරිස් නිෂ්පාදනය කරන යන්ත්‍රය කියලා තමයි ගොඩක් කියන්නේ. ඒකෙන් අපිට සුදු ගම්මිරිස් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒකලා හොඳින් සෝදලා ඊට පස්සේ අවුවේ දාලා වේල ගන්න පුළුවන්. අවුවේ දාලා වේලුවාම තමයි මේකේ හොඳ සුදු පාටක් හම්බෙන්නේ. හැබැයි අහිතකර කාලගුණක තත්ත්වයක් තියෙනවා නම් අපිට අපේ වියළනයක් පාවිච්චි කරලා වේල ගත්තට කමක් නැහැ. එතෙන්දිත් හැම වෙලේම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 55ට වඩා අඩුවෙන් තියාගන්න ඕනේ. හේතුව තමයි මේ කුළුබඩුවල තියෙන වාෂ්පශීලී තෙල් ප්‍රමාණය වාෂ්ප වෙලා යෑම වළක්ව ගන්න තමයි මේ උෂ්ණත්වය පාවිච්චි කරන්නේ. තාක්ෂණික අතින් විශාල කාර්යභාරයක් කරන්න තියෙන දෙයක් තමයි අපි ගම්මිරිස් ගැන කතා කරද්දී අපිට දැනගන්න ලැබෙන. ඊට පස්සේ මේ ග්‍රීන් පෙපර් කියලා තවත් තියෙනවා නේද? ගම්බේස් වලින් කරන නිෂ්පාදනයක් අපි ඒකත් කතා කරමු. ඔව්. ඒ කියන්නේ කොළපාට ගතිය කොළපාට ගතිය ඉතුරු වෙන විදිහට නිෂ්පාදනය කරන එක. මෙතෙන්දි ඇත්තටම ගම්මිරිස් කරල් වෙන් කරලා අරගෙන ඒ ගම්මිරිස් කරල් වල කොළපාට රැඳෙන විදිහට වේල ගන්න ඕනේ. ඒක සකස් කරන. ඇත්තටම අපිට මේක සකස් කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපිට තියෙන විශේෂිත වූ වියළනවල. එහෙම නැත්නම් හීට් පම්ප් ඩ්‍රයර්ස් කියලා කියනවා. ඒ AC ඩ්‍රයර්ස් කියලා කියනවා. ඒ වගේ වියළනයක දාලා අපිට මේක කොළපාට රැඳෙන විදිහට වේල ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි උණු වතුර ප්‍රතිකාරයක් කරනවා සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් කියන රසායන ද්‍රව්‍යත් සමග. ඒ රසායන ද්‍රව්‍යයෙන් 2% ඉඳලා 5% වගේ ප්‍රමාණයක් යොදා ගන්නවා. යොදාගෙන අපි ඒකේ සෙන්ටිග්‍රේඩ් අංශක 80 උණු වතුර ප්‍රතිකාරයකට ලක් කරනවා විනාඩි 10ක් 15ක් වගේ කාලයක්. ඒ කරලා ඊට පස්සේ වියළනයක දාලා වේලා ගැනීමෙන් තමයි අපි කොළපාට රඳව ගන්නේ. හොඳයි තුෂාර මහත්මිය, අපිට කාලය වෙලා බොහොම සීමිත නිසා තවත් නිෂ්පාදන කීපයක් තියෙනවා. මේ ද්‍රාවණ වශයෙන් තියෙන නිෂ්පාදන ටිකක් තියෙනවා. අපි ඒ පිළිබඳව කතා කරමු ටිකක්. ඇත්තටම මේ ගම්මිරිස් වලින් අගයකුතු කළ නිෂ්පාදන ගොඩක් කරන්න පුළුවන්. ඒ අතරේ ගම්මිරිස් කුඩු මේ තියෙන ගම්මිරිස් කුඩු විදිහට නිෂ්පාදනය කරපුවා. ඊළඟට මේ තියෙන ගම්මිරිස් කැබලි ගම්මිරිස් සෝස් වර්ග, ඒ කියන්නේ කළු ගම්මිරිස් සෝස් එක සහ සුදු කොළ ගම්මිරිස් සෝස් එක විදිහට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක ගොඩාක් මේ අපනයනය සඳහාද නිෂ්පාදනය වෙන්නේ ලංකාව තුළ පරිභෝජනයට? ඔව්, දැනට මේ සෝස් වර්ග දෙකම ලංකාවේ පරිභෝජනයට නිෂ්පාදනය කරන අපේ නිෂ්පාදකයෝ ඉන්නවා තාක්ෂණයේ හඳුනලා දීලා. හැබැයි අපි ගම්මිරිස් කරල් විදිහටම ද්‍රාවණවල ගිල්වලා
සකස් කරනවා නම් ඒක සිට්‍රික් අම්ලය විනාකිරි එහෙම නැත්නම් ලුණු ද්‍රාවණ වල ගිල්වල සකස් කරනවා නම් ඒක ගොඩක් වෙලාවට අපනයනය කරන්න තමයි තියෙන්නේ මේක රතු ගම්මිරිස ඉදිච්ච ගම්මිරිස ඒ විදිහට ගිල්වල තියෙන එක එහෙම අපනයනය කරන්නමයි ඒවනම් සකස් කරන්නේ අර මේ කෙරවලේ තියෙන කොළපාට උස බෝතලයක් තියෙනවා ඒ කොළපාට ගම්මිරිස සෝස් එක ඒ කියන්නේ අමු ගම්මිරිස වලින් තමයි ඒක හදන්නේ සෝස් එක අපි සාමාන්‍ය සෝස් හදන පිළිවෙලටම ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ කොළපාට අමුගම්මිරිස්. එහෙම පාවිච්චි කරලා තමයි ඒක සකස් කරගන්නේ. ඒක ඉතින් අපනයන කරන්නත් අවස්ථාවල් තියෙනවා. දැනට අපනයන කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම දේශීය නිෂ්පාදනයක් විදිහටත් නිකුත් කරන නිෂ්පාදකයෝ ඉන්නවා. දැන් ගම්බිරිස් සැකසීමේ නියැලලා ඉන්න කෙනෙක්ට මේ පිළිබඳව තියෙන තාක්ෂණික දැනුම ලබා ගන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වුණොත් ඒ දැනුම ඔවුන්ට ලබා ගන්න හැකියාවක් තියෙනවා නේද? ඔව්. ඇත්තටම අගය එකතු කළ නිෂ්පාදන සහ ගම්බිරිස් සකස් කිරීමේ ඉඳලා සියලුම අගය එකතු කළ නිෂ්පාදන ඒ වගේම මීට අමතරව ওই රස කැවිලි ඒ වගේ දේවල් ගොඩාක් හදලා තියෙනවා. ඊළාට ගම්බිරිස් තෙල් පයිපරින් නිස්සාරණය ඔලියොරෙසින් නිස්සාරණ ඒ වගේ විශාල ප්‍රමාණයක අගය එකතු කරන නිෂ්පාදන සම්බන්ධව අපි අපේ පාර්ශවකරුවන් දැනුවත් කරනවා ඒ පුහුණු කිරීම වගේ දේවල් ලබා දෙනවා අපි මේ දකින්නෙත් ගම්බිරිස් වලින් සකසපු නිෂ්පාදන කිහිපයක් ඉතින් ගම්බිරිස් වගාව ගැන කතා කරනකොට ගම්බිරිස් ගබඩා කිරීම කියන දේ ගැන කතා කරද්දිත් ගොවීන්ට ලොකු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන තත්ත්වයක් අපි කෙටියෙන් මතක් කරොත් ඉක්මනින් අපිට ගබඩාව ගැන ඇත්තටම ගොඩක් කතා කරන්න තියෙන කොහොමද ගබඩා කරන්නේ ඇත්තටම ගබඩාව තත්ත්වයේදී අපි මේ ගම්බිරිස් කළු ගම්බිරිස් වේලලා හරියට වේලගත්තේ නැත්නම් පුස් ඇති වෙනවා ඒක වළක්වා ගැනීම අත්‍යවශ්‍යයි ගම්බිරිස් වේලනකොට අනිවාර්යයෙන්ම තෙතමන ප්‍රතිශතයේ 12%ට වඩා අඩු කරන තත්ත්වයෙන් වේල ගන්න ඕනේ එහෙම වේලගෙන ගබඩා කරද්දී ආර්ද්‍රතාවය අඩු හොඳ ගබඩා පහසුකමක් යටතේ ගබඩා කරන්න ඕනේ ඊළාට ලී රාමු මත තුෂාර මහත්මයාට තප්පර කීපයක් දෙන්න අපි නැවතත් වෙලාව බලලා ඉක්මනින් මුණ ගැහෙමු හොඳයි ඔබතුමීට අවස්ථාව ඇත්තරම ඒ ගබඩාවේ ආර්ද්‍රතාවය සාමාන්‍යයෙන් 65ක් 65ක් 70ක් වගේ පවත්ව ගන්න ඕනේ හොඳ වාතාශ්‍රයක් පවත්ව ගන්න ඕනේ ඊළාට සිවිලිමක් ගහලා තියෙන්න ඕනේ ඒ වගේ දේවල් එක්ක හොඳ තත්ත්වයේ ගබඩාවක ගබඩා කරගත්තොතින් අපිට අවුරුදු දෙකක් වගේ කාලයක් පවත්ව ගන්න පුළුවන් ඒ වගේම මේ ගබඩාව ඇතුලේ හොඳ ඇසුරුමක් පාවිච්චි කරලා තමයි ගබඩා කරන්න ඕනේ හොඳ ඇසුරුමක් නොතිබුණොතින් බාහිර පරිසරයේ තියෙන තෙතමනය අවශෝෂණය කරලා නැවතත් මේක පුස් ඇදීමකට ලක් වෙනවා. හොඳයි අද අපි කතා කරපු කාරණාවලට අමතරව ඔබට ගම්බිරිස් වගාව සහ සැකසීම පිළිබඳව යම් කිසි දෙයක් දැනගන්න අවශ්‍ය නම් මම ඔබට දුරකථන අංකයක් මතක් කරනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 0662228222 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට තාක්ෂණික දැනුම හෝ වගාව සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් निराකරණය කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙමනම් තුෂාරි මහත්මිය බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙලා ගම්බිරිස් වගාව පිළිබඳ වැඩි වටිනාකමක් අපිට ලබා දුන්නට ආයුබෝවන් කියලා ඔබතුමා සමුදෙනවා. හොඳයි අපි පුංචි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සේ ඊළඟ විශේෂාංගයත් එක්ක ඉක්මනින් මුණ ගැහෙමු.